ජයගමු ශ්‍රී ලංකා ජූලි 12-13 කිලිනොච්චිය මධ්‍ය මහාවිද්‍යාලයේ ක්‍රීඩාංගණයේදී සිස්ටම් චේන්ජ් තමයි කතා කළේ අරගලේ ඉඳලා සිළු දනාගේ බලාපොරොත්තු වූ සිස්ටම් චේන්ජ්. ඉතින් සිස්ටම් චේන්ජ් තමයි දැන් ප්‍රශ්නේ තියෙන්නේ. දැන් ඊළඟ සිස්ටම් චේන්ජ් එක තමයි බහලුම් 4000 රේගුවේ හිර වෙනවා. ලොරි පොලිම කිලෝමීටර 2ක්. ඉල්ලීම් කීපයක් මුල් කරගෙන රේගු නිලධාරීන් පහුගිය දිනවල සිදු කරපු වැඩ වර්ජනයේ හේතුවෙන් බහලුම් 4000කට අධික සංඛ්‍යාවක් ඊයේ වන විටත් නිෂ්කාශනය කර ගැනීමට නොහැකි වුණා කියන එක කියන්නේ මේ ප්‍රමාදයේ හේතුවෙන් බහලුම් ප්‍රවාහන ගාස්තු 10%කින් පමණ ඉහළ දැමීමට සිදු වුණා කියලා වාර්තා වෙනවා. රජයේ බදු ආදායම එකතු කිරීම පෞද්ගලීකරණය කිරීම සඳහා ආදායම් අධිකාරියක් පිහිටවීමට රජයේ සැලසුමට විරෝධය දක්වලා තමයි රේගු නිලධාරීන් 4 වෙනිදා 5 වෙනිදා සංකේතාත්මක වැඩ වර්ජනයක් ආරම්භ කළේ. සාමාන්‍යයෙන් දිනකට බහලුම් 1400ක් 1500ක් ප්‍රමාණය නිෂ්කාශන කටයුතුලින් අනතුරුව මුදා හැරෙනවා. වර්ජනයේ හේතුවෙන් බහලුම් නිෂ්කාදන අඩාල වුණාන් පස්සේ උරුගොඩවත්ත තොටලඟ ආදී ප්‍රදේශ ආශ්‍රිත මාර්ගවල බහලුම් රැගෙන යාමට ලොරි රථ කිලෝමීටර 2කට වඩා පෝලිං වල ඉන්නව දකින්නට තිබුණා. ඉතින් මොකද්ද වෙන්නේ අවසානයේ? මේක හිතාමතාම ප්‍රමාද කරනවා. ඉතින් සාමාන්‍ය වෙනත් දිනකට බහලුම් 80ක් විතර පරීක්ෂා කරනවා නම් 30-40කටත් අඩු ප්‍රමාණයක් තමයි ගෙනෙන්නේ. ඉතින් මේකත් එක්ක ලොරි පෝලිම දිග වෙනවා. ලොරි පෝලිම මොකද බහලුම් අරන් ආපු මනුස්සයට ලොරිය නවත්තලා තියෙනවා මිසක් ඒ මනුස්සයට අපව වෙන්න විදිහක් නැහැ නේ. මේ මනුස්සය ඉතින් වැසිකිලි කැසිකිලි යන්නේ කොහොමද එතන ලොරි පොලිමේ ඉඳලා? කොහොමද මේ කඩේ සිද්ධ ගන්නේ? එතකොට මේ ගාස්තු වල ප්‍රමාද ගාස්තු වලට මොකද වෙන්නේ? ඒ විතරක් නෙමෙයි මේකත් එක්ක 10%ක් 15%කින් ගාන ඉහළ දාන්න වෙනවා. ඉතින් බහලුම් රට රියදුනන් මේ කියන ඒවත් එක්ක ඉතින් අවසානයේ සිද්ධ වෙන්නේ ඔන්න ඕක තමයි. ඉතින් දැන් සාමාන්‍යයෙන් රටේ කතා කරන්නේ සිස්ටම් චේන්ජ් එකක් වෙන්න ඕන කියලානේ, ප්‍රතිව්‍යුහගතකරණයක් වෙන්න ඕන කියලා. හැබැයි ඒ වුණාට ප්‍රතිව්‍යුහගතකරණය කරන්න ගියාම මුදල් එකතු කිරීම හරි මොනවා හරි කැමරකක් ගෙනල්ලවත් ගහන්න ගියොත් මොකද වෙන්නේ? එම් බෑ නෑ නෑ කැමර ගහන්න බෑ. අපේ පරිසර තුල අපි කරන්නම් ඒ වැඩ. එහෙම කියන්නේ ඊට පස්සේ වෙන නිකුත් කිරීම කඩොත් ඒව වෙන්න බෑ. ඉතින් අතයි කරයි බල්ල ඉවරලා ටැක්ස් ගහපු කාලයක් මේක තියෙන්නේ. අතයි කරයි බල්ල ඉවරලා රන් බාණ්ඩ වලට මුදල් එකතු කරපු කාලයක් තියෙන්නේ. ඉතිහාසෙ ගත්තොත් ඉතින් හැබැයි ඒ වුණාට මේ කවුරුත් මේ කියන රාජ්‍යංශයේ සේවකයෝ බොහෝ දෙනෙක් මේ වෘත්තීය ක්‍රියාමාර්ග වල නිරත වුණාට ඒගොල්ලෝ වෙනස් වෙන්න කැමති නෑ කියන එක තමයි පේන්න තියෙන්නේ. ඉතින් රට හරියයිද රට හරියයිද කියලා ඒවට රට හරියන්නේ එහෙම බෑ. මේ එක හේතුවක් වින්දා කියලා මොකක් හරි කරන්න කිව්වොත් ඒකට විරුද්ධයි. ඉතින් ඒ හින්දා මොන පාලකයාවත් මොන නායකයාවත් ඔය සිස්ටම් ගේනවා කියලා කිව්වත් ඔය සිස්ටම් එකේම තමයි දුවන්න වෙන්නේ. තාක්ෂණයක් ගේන්න බෑ, ස්කෑනර් එකක් ගන්න බෑ, ගත්තත් ඒකට දාන්නේ නෑ, දැම්මත් ඒක හරියට කෙරෙන්නේ නෑ. ඉතින් මේ රට වෙනස් කරන්න පුළුවන්ද? අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.